රිර අමාත්‍යංශි විදියට ගත්විට අපි දන්නවා පරිසර සංරක්ෂණය තිබෙන වැදගට්කමේදී වනය ගස කොල්ල වැල ජලය ඉරු සඳු මහපොලො සියල්ලම තිබෙන වටිනාකම් ආරක්ෂා කරගෙන ඒවායේ වටිනාකම තේරුම් අරගෙන අපි වැඩකිරීම කොතෙක්දුරට සාර්ථකෝ ඉටවි කියෙන කාර. විශේෂ යුද්ධේ පැවති ප්‍රදේශවල තමයි උතුරණයගෙනරාද ලංකාවේ වැඩිම වන ගණත්වයක් තියෙන ප්‍රතිසත්යක් විදිර ගත්ටිට. එනිසා අපි එක් පැත්තකින් පනාන්තරය තිබෙන ගස කොල් වැලේ තිබෙන වටිනාකම් අගය පිළිබඳව ඉතාම පැහැදිලි අබෝධයකින් කටයුතු කරන පිරිිසක් විදියට සංරක්ෂණය තිබෙන වැදගත්කම ශේෂය අපි රටේ ජනතාවට පාසැල් දරුවන්ට මීට වඩා ලබාදීම අවශ්‍යයි. අවුරුද්ධකර සැයක් වාර්ෂිකව රෑජ දැ සංස්ථාට පුුවන් අඩු තරමින් ජාතික මට්ටමේ පාසැල් අතරේ තරයක් පත්තියන්න වන සංරක්ෂණය පරිසරය මේ කියන කරුණු මුල් කරගෙන. අධ්‍යක්ෂමල්ලයට පුළුවන් තීන්දු තීරගන්න. ්‍රධාන වශයෙන්ම රටක ජනතාවගේ සංස්කෘතිය ආකල් ඉතාමත්ම වැදගත් වෙන්නේ රටේ සංවර්ධනය සඳහා යහපත් බව ආචාර සීලී භාවය විනය දැනුවත් භාවය මේවා මුල්කරගෙන කටයුතු කිරීම තුළ විශේෂයම පරිසන සම්රක්ෂණය පිළිබඳව කතා කරන ට එක් පැත්තකින් වනාන්ත්‍රය. අපි දන්නා පහුගිය කාල පරිත්‍යේදේගත්තොත් අවුරදු හතකාටක කාලය තුළ වන සංරක්ෂණය පිළිබඳව එක් පැත්තකින් නීතිරීති ලිහිල් කලාා අනික් පැත්තේ වංචා විදියට දෂිත විදිහට වනය විනාස කිරීම කලා. දේශපාලක්තිම තමායි ව මූලිකත්වේ ගත්තේ. වනේ විනාස කරන්න රාජ්‍ය අනුක්‍රහය ලැගුණා. ඒක නිසා වටිනා දැව වනාන්තර දේශපාලක්යයින්ගේ ඕනෑ පාකම් මත. வாකාර ්‍යපාරිக்கயின் வනාන්තර வினாசරුව. කැලේ ගාක්තින්න දුන්නේන. කැලෑ ජීවන அලිපැටියකටන්න දුන්නනෑ. அලිපැටියක්ට කැලේ නිදහසය ජීවත් බැරි රාජ්‍ය පාලයක්තමයි පහගගේ ලති නවා ද යම් දෂන අ්‍රමගතාවන් වංචාවන් කරන පිළිබඳව ය කරන පරීක්ෂණ තුළ මේ වන විටත් අපිට තොර තුරුල් ලැබිලා තිබෙනවා හිතාමත්ම බරපතල විදිහට වැරදි ලෙස පලි පැටවු සඳහා බලපත්‍ර අරගන කටයුතු කරපුු ආකාරය. මේරටේ මැනිික් සම්පත පිළිබඳ වගකීම තිබෙන්නේ මේ අමාත්‍යංශයට එරටේ මැණික් සම්පතත් පාලකය විසින් අතද කියලා ඒවා පිළිබඳව ඒවකට සිරි පාලකින් තමයි මැනි ව්‍යාපාරය කරගන කිය. අපි දන්නවා ඔවුගේ කාලවලද මැනික් ගැරීම කටය තුලි මැනි කර්මාන්තේද විශේෂයෙන්ම මැනි කර්මාන්තට මොන තරම් දේශපාලන බලපෑම්ති බද කිය. මැනි කර්මාන්තයක එ පත්තකින් ව්‍යාරිකට දහසතියන්න ඕන. නි පැත්තිෙන් ඒ ව්‍යාපාරික ශේෂ්‍රයයක්ත්ක කටයුතු කරන සාමාන්‍ය පොදු මහජනතාවට එහි වගකීම් සහ ප්‍රතිලාවතියෙන්න්නට ඕන මහපොව යට තියෙන මැනික් ගලකටවත් ඉන්න දදුන්න නැති ආණ්ඩුවක් තමයි ජනවාර්යයටටුවෙන් දරකාලින් මේ රටේදවුණ